ශ්‍රීලංකා නැගියන කණ්ඩායම සහ එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායම අතර තරඟාවලියක් පැවැත්වුණා. සිව් දින තරඟාවලියක්. එහි තරඟ තුනක් පැවැත්වුණා. මේ වන විට තරඟ තුනම අවසන් වී අවසන්. මේ තරඟ තුනම ජය පරාජයකින් තොරවයි අවසන් වුණේ. මෙහි සාරාංශයක් ලෙස අපි බැලුවොත් පළවෙනි තරඟය පැවැත්වුණා 6 වෙනිදා සිට 9 වෙනිදා දක්වා ඒ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගියන කණ්ඩායම අතර. එහිදී කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම පළවෙනි ඉනිමට ලකුණු 595 කඩුලු 8යි දෙවෙනි ඉනිමට ලකුණු 200යි 1 කඩුල්ලයි ශ්‍රී ලංකා කණ්ඩායම එක්ිනෙමයි ක්‍රීඩා කරේ 658යි කඩුලු 9කට ඉනිමත් හිටවද්දී එසේ වෙතත් එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයන් ලෙස කෙන් පළවෙනි ඉනිමේ කඩුලු ලබා ගත්තේ උදිත් මදුෂාන් ලකුණු 109කට කඩුලු 2යි යසිරු රොඩ්රිගු ලකුණු 90කට කඩුලු 2යි ශ්‍රී ලංකාව වෙනුවෙන් නිෂාන් මදුෂ්ක වාර්තාගත ලකුණු 269ක් ලබා ගත්තා ඔබට මතක ඇති අපත් ගෙනාව අරවින්ද දසිල්වාගේ වාර්තාවක් මිද හෙළිමනුයි යෝන් නිෂාන් මදුෂ්ක 21 හැවිරිදි ක්‍රීඩකයා මේ වාර්තාව තැබීමට සමත් වන්නේ ඊට අමතරව ලසිත් ක්‍රූස් පුල්ලේ ප්‍රවේගකාරී පිතිකරු ලකුණු 136ක් ලබා ගැනීමට සමත් වෙනවා පළවෙනි ඉනිමේ මේ පළවෙනි තරඟයේදී ඉන අනතුරුව කෙන් ප්‍රාන්ත කණ්ඩායමේ දෙවන ඉනිමේදී දිනුම් සුදීර ලකුණු 58කට කඩුලක් දවා ගැනීමට සමත් වුණා එම තරඟයේ එසේ ජය පරාජයකින් තොරව අවසන් වන ශ්‍රී ලංකා කණ්ඩායම 658ක් කඩුලු 9කට ලබා ගන්නේ නිෂාන් සහ ලසිත් ක්‍රූස් පුල්ලේට අමතරව නුවනිදු ප්‍රනාන්දු ලකුණු 99ක් සහ සන්තුෂ් ගුණතිලක නොදෙවි ලකුණු 58කුත් ලබා ගැනීමට සමත් වුණා දෙවන තරඟය පැවැත්වුණා මැයි 13 වෙනිදා සිට 16 වෙනිදා දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමුවෙන් පන්දුවට පහර දුන්නේ ලකුණු 281 සියලු දිනා දැවි දෙවන ඉනිම ක්‍රීඩා කරා හැම්ෂර් කණ්ඩායම ඔවුන් ලකුණු 252 කඩුලු 5කට ඉනිමත් හිටවද්දී නැවත ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරා ලකුණු 107 කඩුලු 3යි මෙහිදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකික ක්‍රීඩකයන් ලෙස පළවෙනි ඉනිමේදී සන්තුෂ් ගුණතිලක ලකුණු 53ක් නුවනිදු ප්‍රනාන්දු ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුණා ඉන අනතුරුව හැම්ෂර් කණ්ඩායම එරෙහිව පන්දු යාමෙන් දානජ ලක්ෂන් කඩුලු 2ක් ලකුණු 43කට උදිත් මදුෂා කඩුලු 2ක් ලකුණු 73කට ලබා ගත්තා නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම ක්‍රීඩා කිරීමේදී ලසිත් ක්‍රූස් පුල්ලේ ලකුණු 43ක් නිෂාන් මදුෂ්ක ලකුණු 29ක් දැනින් ලබාගෙන මෙම තරඟයත් ජය පරාජයකින් තොරව තමයි අවසන් වන්නේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී නුවනිදු ප්‍රනාන්දු සහ සන්තුෂ් ගුණතිලකට අමතරව ශ්‍රී ලංකා යෝවුන් නායකයා ලෙස සිටි දුනිත් වෙල්ලාලගේ ලකුණු 44ක් සහ දිලුම් සුදීර ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ඉන අනතුරුව තුන්වන තරඟය මැයි 20 වෙනිදා සිට 23 වෙනිදා දක්වා පැවැත්විච්ච තරඟය සරේ ප්‍රාන්ත කණ්ඩායම සමග එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුර පහර දී ලකුණු 372 කඩුලු 9කට ඉනිම අතහැරවනවා. එහිදී නායක නිපුන් ධනංජය ලකුණු 150ක් ලබා ගන්නවා නොදෙවි ඊට අමතරව ලකුණු 48ක් ලබා ගන්නවා අවිෂ්ක තරිඳු නැවතත් දුනිත් වෙල්ලාලගේ හිටපු යෝන් නායකයා ලකුණු 46ක් ලබා ගන්නවා නානතරුව සරේ ප්‍රාන්ත කණ්ඩායම එක්ිනෙමයි ක්‍රීඩා කරන්නේ දෙවෙනි ඉනිම ලකුණු 556යි සියලු දෙනා දැවි ශ්‍රී ලංකික පන්දුවවන්නන් ලෙස හොඳම පන්දුවැවීම වාර්තා කරන්නේ යෝන් හිටපු නායකයා දුනිත් වෙල්ලාලගේ පන්දු අර 50යි පන්දු 3කදී ලකුණු 143කට කඩුලු 5ක් දවා ගැනීමට ඔහු සමත් වෙනවා ඔතමයි තරඟාවලිය හොඳම පන්දුවැවීම සිදු කර තිබෙන්නේ. ඊට අමතරව නුවනිදු ප්‍රනාන්දු කඩු 2ක් අම්ෂිද සිල්වා කඩු 2කුත් ලබාගෙන තිබෙනවා. දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණ ලකුණු 296 කඩු 6කට මෙම තරඟය ජය පරාජයකින් තොරයි. එහිදී අවිෂ්ක තරිඳු නොදෙවි ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වන වේගවත් ලකුණු 103ක් පන්දු 108කදී ඊට අමතරව ලකුණු 81ක් නැවතත් නායක නිපුන් ධනංජය ලබා ගැනීමට සමත් වෙනවා. ඊට අමතරව ලසිත් ක්‍රූස් පුල්ලේ ලකුණු 49ක් ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් විදිහට ගතහොත් මෙම තරඟාවලියේ නිෂාන් මදුෂ්ක ලකුණු 326ක් ඉනිම් 5ේදී ලබාගෙන තිබෙනවා. ලසිත් ක්‍රූස් පුල්ලේ ඉනිම් 5ේදී ලකුණු 260ක්, නිපුන් ධනංජය ඉනිම් 5ේදී ලකුණු 244ක්, නුවනිදු ප්‍රනාන්දු ඉනිම් 5ේදී ලකුණු 187ක් ලබාගෙන තිබෙනවා. පන්දු යැමීමේදී දුනිත් වෙල්ලාලගේ ඉනිම් 2කදී කඩුලු 5ක්, ධනංජය ලක්ෂාන් ඉනිම් 2කදී කඩුලු 4ක්, මදුෂාන් ඉනිම් 3කදී කඩුලු 4ක්, යසිරු රොඩ්රිගෝ ඉනිම් 3කදී කඩුලු 3ක් විදිහට තමයි ලබාගෙන තිබෙන්නේ. විශේෂයෙන්ම මෙම තරඟාවලිය පිතිකරුවන්ට ඉතාමත් හොඳ සාර්ථක තරඟාවලියක් බවට පත් වී තිබෙනවා පන්දු යවන්නන්ට වඩා දෙපිලෙහිම. ඒ අනුව මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා නැගියන කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයන් ලෙස විශේෂම නායක නිපුන් ධනංජය, ඊට අමතරව අරවින්ද සිල්වාගේ
වාර්තාවකුත් බිඳ හෙළපු තරඟාවලිය වැඩිම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගත් ඉෂාන් මදුෂ්ක එවැගේම ආරම්භක පිතිකරු ප්‍රවේගකාරී පිතිකරු ලසිත් ක්‍රූස් පුල්ලේ එවැගේම යෝන් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු එවැගේම අවසන් තරඟයේ ශතකයක් ලබාගත් අවිෂ්ක තරිඳු සන්තුෂ් ගුණතිලක එවැගේම හිටපු යෝන් නායකයා පිටෙන් සහ පන්දුයෙන් යන තුන් ඉරියව්වෙන්ම දුනිත් වෙල්ලාලගේ වැනි ක්‍රීඩකයන් කිහිප පොලක්ම එංගලන්ත තනතිරුවල එංගලන්තයේ ක්‍රීඩකයන්ට එරෙහිව ඉතාමත් හොඳ දස්කම් දැක්වීමට මේ යෝවුන් ක්‍රීඩකයන් සමත් වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ඉතාමත් හොඳ සුබ පෙරනිමිති පෙන්වන තරඟාවලියක් විදිහට මෙම තරඟාවලිය නම් කරන්නට පුළුවන්. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.